ඇසිදිසිමානෙන් ඔබ්බට කෙමරඩවිය ඇසිදිසිමානේ නිහාලෝකය පිළිබඳව කතා කරන තැන අදත් සුපුරුදු විදිහට ඔබේ නිවසට ගොඩවදින්න අපි අවසරය ඉල්ලනවා කෙමරඩවින්. ආයුෂ බොහෝ වේවා, ආයුබෝ වේවා භාරති ගුරුනාන්සේ. ඔබතුමාව අදත් සුපුරුදු විදිහට අපේ මැදිරියට පිළිගන්නවා. ලොකු සර්, බුදු සර්, ආයුබෝ වේවා. ආයුෂ බොහෝ වේවා සර්. මේක නන්දනගේ සාගරගේ ස්ටෝරි කතන්දරේ. මේ දෙන්න දවසක් ගමනා ගිහලා හොද යාළුව. ගිහිල්ලා එනකොට අතර මඟ වැස්සා. සදට වැස්සා අනෝරා වැස්සගේ නන්නේ හිට. ඔතනින් තමයි අපේ කතාවස්තුව පටන් ගන්නෙ. නන්දනයි ඒ පාරන හයියෙන් වහිනවනේ. ඔය දෙපැත්තෙන් රෙද්ද දාගනින් බා. හරි හරි හරි. මේ පාරවල් එච්චර පුරුදු නැති හින්දා තමයි මම ඔබට කතා කළේ. මාර වංගුතු ගෑනේ බං තියෙන්නේ නේ. එමෙට යන් එමෙට යන්. මේ හරිය ගෙවලුත් අඩුයි නේද? මේ රබර් කැලේනේ බං, ඒකයි. වාහනත් අඩුයි. බස් එකක් යන්නේ නැද්ද දන්නේ නැහැ මේ පාරේ. බස් නම් යනවා ඇති බා. මේ වෙලාවට නැතුව ඇති. තමාර බස් ඔය හතෙන් වගේ පස්සේ නැහැනේ. සින්දුවත් දාන් යන්කෝ අයියේ. කම්මැලි බා. බඩගින්නකුත් එනවා හිමීට. නැද්ද? මේ ටික පහුවෙලා කඩයක් හොයාගමු බා. මට ප්ලේන් ටිකක් ගහලා විටක්වත් ගන්න ඕනේ. නැත්තම් නිින්ද යනවා බා. අයියේ අයියේ. අර ඉස්සරහ මේ අර ඒ මනමාලියෙද්ද බං? ඒ ඒකනේ බං, මගුල් සාරියක් නේද ඇඳගෙන ඉන්නේ? වේල් එක නම් නැහැ. අප්පට සිරියා අත දැම්ම. මේ මොහිනීද බං? මොහිනී නම් ළමයෙක් ඉන්න බෑ, මනමාලියෙක් යකෝ. අර බලපන් මල් මොකෙක් තුත් තියෙන. අප්පට සිරි මේ ඕක නවත්තහංකෝ, ඕක නවත්තහ. හැසිදිසිමානේ නිහාලෝකය පිළිබඳවයි කතා කරන්නේ. භාරති මහත්තයා, කතාව ආරම්භ වෙනවා ලොකු අනෝරා වැස්සක් සහ මේ මිතුරන් දෙදෙනා, එහෙම නැත්නම් ආනන්දනයි සාගරයි, රාත්‍රියේදී ඔන්න මේ ගමනක් ගිහිල්ලා එන ගමන් තමයි හිටියේ. ටික දුරක් එනකොට දැක්ක බං හරි කැලි යන්නේ. හරි හුටපටේනේ මම මේ උනේ. මොකද ගෑනිය කද්දි කර සුදු පාට ඇදගෙන මහාරිය ලාන්නය බලේ මචං. මොහිනී දන්නේ බා, මොහිනී නම් දරුවෙක් වඩාගෙන ඉන්න එපේ. මේ වාසේ දරුවෙක් නෙමෙයි, අර බලා මල් බොකේ එකක් තියෙන්නේ මනමාලිය ගෙනින්න වර්ගය එක. එහෙනම් මේ මනමාලිය තමයි. නතර කර නතර කර පොඩ්ඩ පොඩක් වචනයක් දාලයා. එහෙම සයිඩ් එකේ කවුද මේ කියලා කියලා ඔන්න මනමාලි කිට්ටු වෙලා වචනේ දැම්මා. නංගියයි අයියේ හයර් එකක් යන්ද? අනේ අපි නා හයර් යන එකක් නෙමෙයි, මේ ගමනක් ගිහින් ගෙදර යන ගමන. අනේ අයියේ මාව ගෙදරින් දාගෙන යනවද? අනේ මට පොඩි කරදරයක් වුණානේ අයියේ. මේ වෙලාවේ ගෙදර යන්න බස් එකක්වත් නැහැ. අනේ පින්සිට වෙයි අයියේ. කාගර මොකද මම මල්ලි කරන්නේ වේද? අංගිකේ ගෙවල් කොහෙද? මේ පාරෙම තමයි. ටිකක් හැරිලා යන්න තියෙනවා. අනේ අයියේ පින්සිට වෙයි අයියේ, මාව ගෙදරින් දාගෙන යන්න. හරි හරි හරි, එන නගින්නකො. හැබැයි නංගි අපිට හයර් එක ඕනේ, හරිද? හරි අයිය හරි, හයර් එකට තමයි. නිකන් නෙවෙයි. හරි නංගි හරි, නගින්න එනවා. අනේ ගොඩක් ස්තුතියි අයියේ. මේ නංගි මේ ඇඳන් ඉන්න ඇඳුම දැක්කම නම් නිකන් මගුල් ගෙදරින් පැනලා යනවා වගේ සීන් එකක් තියෙන්නේ නේ? අනිවාර්ය අනිවාර්ය. වගේ නෙවෙයි. පැන්න යනවා තමයි. මොකක්? මේ කියන්නේ අදෝරාගේ විරින් එකද? මාර සීන් එක. මේ දවට කො මනමාලයා. ඇයිද ඔයා මේ ගෙදර යන්නේ?
මොකද නංගි මේ මගුල් ගෙදර යන්න වගේ අඳගෙන මල් බෝගෙහෙකුත් අරගෙන පැල්ල යන ගමන්ද? අයියා මං නගින්න ඉස්සෙල්ලා දඩබඩ ගාලා නැගත්තා තේවිල්ලකට. මොකද නෑ අයියා මේක මගේ කතාව අහන්නකෝ. මේ මම මගුල් ගෙදරකින් තමයි මේ පැනල යන්නේ. මගුල් ගෙදරින් බොහොම මාරෙන් වටපිටවල සෝදු බාන්දු වෙලා මම මේ යනවා මල් බෝගෙකට අරගෙන. අයියෝ මට වෙච්චද? අනේ මට වෙච්ච කරදරේ. මේ යයන් අඩියක් මං කරලා යා. ආ මං කියන්නකෝ යරගම කතන්දරේ විස්තරේ. ආයි ඔය ඉස්සරහෙන් වමට හරවල කෙලින්ම යන් ඇයි. ආ ඔය මගුල් ගෙදර කොහෙද තිබෙන්නේ? හෝටලේ එක. නාගි කියන්න කැමති නම් කියන්න ඉතින් අපිට මොකද උනේ කියලා. ඒකනේ දැන් ඔයා මෙහෙම යන එකත් අව මනමාලි නෑ කියලා කට්ටිය පොලිසියට කියලා එහෙමනම් පොලිසියෙන් දැන් හොයනවත් ඇති. අප පොලිසියෙන්නේ නෑ. අපේ ගේ ළඟයිනේ අයියා. හැබැයි පොලිසිය ගෙදරට නම් එයි ඈ. අම්මා ඉන්නවනේ. අම්මා විස්තරේ කියයි. ඈ? එතකොට අම්මා මගුල් ගෙදර ආවේ නැද්ද? මං හොරෙන්නේ බැන්දේ. හොරෙනුත් බැඳලාද මේ පළවෙනි දවසේම ගෙදර යන්නේ? ඈ? හරිසෝ. නැත්ද සාගරයා? හා ඉන්න බැරි නම් යන්නේ නැතුව වෙන මොනවා කරන්නද? ඇත්තරම මේ මගුල් දවසේම මෙහෙම යන්න මොකද්ද හේතුව? ඒකනේ මේ අපි අහන්නේ. සෑහෙන ලොකු ප්‍රශ්නයක් නෙවෙයි නම් යන්න ඕනේ නෑනේ ඇත්තටම. ඒ බල්ලමාව රැවැට්ටුවා. ආ ඔය කෙළවරේ තියෙන ලොකු ගේ ගාව නවත්තන්න. ආ ඒකද ඔය ගෙදර? ඔතන නවත්තන්නයි. ඉන්න මම සල්ලි අරන් එන්න. මේ බේකෝ ගමන් නෑ නංගි සල්ලි එපා. ඔයවත් දැන් ප්‍රශ්න කර ඉන්නේ. අපෝ නෑ අයියා. මම ප්‍රශ්න විසඳගත්තනේ. හරි හරි නංගි. ඔහොම ඉන්න මං එන්නම්. ඒ අයියේ මොකද්ද බම් මේ වෙන්නේ? දැන් ඔය ළමයාගේ අම්මා හැම සෑහෙන අවුල් වෙයිනේ. අනේ මන්ද බා අපිට වැඩක් නෑ නේද ඔය? සල්ලි අරන් අපි යන් යන්න. කෙම්මුර අඩවිය අඩවිය ගෙහෙන ගහපන් ගණන් බලාපන් කිව්වා. මම ගෙදෙට්ට හොරෙන් අපේ අම්ම අපේ කසාදට විරුද්ධ වුණා. මේ මං බැදපු මනුස්සයා මට බුරු කියලා මාව එක්කන් කියලා බැන්දේ. මාවර වැට්ටුවා. බාවර වැට්ටුවා ගල්බූසලයා. මං දරගන්නකොට පරක්කු වැඩි. අසංකොල්ලත් ඉවරයි. මං හිටියේ පමාවක් බලබල පයින්න බලාගෙන. ඒසරේ එහෙම ඉඳලා අඳුර වැඩනා මං හීන් සීරිය ආවා වාස්දී බනකාච්ච වැස්ස. මුගු කරගන්න බෑ. මං දැක ඈත ත්‍රීවිල්ලයක් එනවා. මං ඒකට අද්දි කරමින් අයියලානේ. විස්තරේ දැන් කියාගෙන යනවා පාරට. යනවානේ. මම මේ පැනලා අම්මට දැන් යන්නේ මං ආපහු අම්මලා ගෙදරට. කොහෙ යන්නද බං? මගුල් ගෙදරට මම හොයනවත් ඇති. කියලා ඔන්න මම දීර්ඝ විස්තරයක් කියන්නට පටන් ගත්තා. කිව්වා කිව්වා. මම මාලිගේ ගෙදරට ආවා. ඇවිල්ලා දෙගේ ගියාම නතර කරාම. බනවානේ කිව්වා අයියා මම මේ මගුල් ගෙදර පැනලා ඉන්නේ ඉඳ ගමන්න මගේ ඇතුළ සල්ලිත් නැහැ. මං ටක් ගාලා ගිහිල්ලා සල්ලි අරගෙන එන්නම් දුවලා. නෑ නංගි නෑ නංගි. කඩදරේ ගැටිලා ඉපැ උදව් කරලා සල්ලි මල බුණ කමන්නේ කොහෙ නෑ නෑ එම් බෑ මං සල්ලි අරගෙන ඉන්නේ අයියා. අනේ අනේ එහෙ පුළුවන්ද? මං අරගෙන නම් ටක් ගාලා පටපට ගාලා කියලා ගෙට පැන්නා. අනේ මල් අයියා කමන්නේ නැව ඔය කියා කරගම පයින් ටිකක් දාහ ගන්න පුළුවන්නේ ඈ එන්නක බන් තවත් කියලා නතර කරන් හිටියා. ගෙට ගිය සල්ලි ගේන්න ගිය මනමාලි හිටියා 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 පැගානක් ආවේ නන්නාම නැවත පැමිණීමක් නැත. සිද්ධ වුණේ නැත. එහෙනම් කෝබන් අයියේ මේකේ වේගනේ බා මේක ඇවිද පොල්ල තිබ්බද? දැන් අයියා සල්ලි එපා කිව්වට පස්සේ තේගිමනේ දෙන්නම් කියලා ගියේ. වේගනේ බා මේ මගුල් දවසේ මේකේ ආවා කියලා ගෙදරින් බරබරේ දැම්මද දන්නේ නැත්. අර සද්දයක්වත් ඇරුණේ නෑ නේද බා? මේ කෝකටත් කියලා අපි යන්ද ගෙදරට. ගෙදර ගිහින් මොකක් කරන්නද අපි? හමු කෙල්ල කෝ කියලා.
අපි මේ හයර් එක ගන්න බලන් ඉන්නවා කියලා කියමු. එන යමංකෝ. ගෙදර කවුද? ගෙදර කවුද? නංගේ? නංගේ? කවුද මේ? මේ ගෙදර නංගේ අපි එක්ක හයර් එකක් ආවා. සල්ලි අරන් එන්නම් කියලා ගෙට ගියා. ගියා ගියාම යාපව ආවෙ නෑ ආන්ටි. ඇයි? ඔය ළමයි මෙහෙ කිට්ටුව නෙමෙයිද? ආ නෑ නන්ද අපි මේ පියල් පියල් මෙහෙවරෙන් මෙන්න තව දෙන්නෙක්ට අරකිගේ හොල්මන හම්බ වෙලා. දුම කරුමයක් නේ අකෝ මේක. නැරිලත් නිදහසක් නෑනේ. කෝල කන්නි ගෑනි. හොල්මනක් කිව්වේ ඒ නගී ගෙදර නැද දැන් එතකොට? ඇසිදිසි මානින්නේ ආරෝග්‍ය පිළිබඳව කතා කරන තැන කිම්මුර අඩවිය දෙවනි පැය ආරම්භ වෙන්නේ. අන්න තවත් පැය කාලක් විතර යනකොට ආවා වයසක අම්මන්ඩි කෙනෙක්. කො මනමාලියක් ආවා දැන් සල්ලි ගේන්නම් කියලා ගියා. ආවේ නෑනේ තාම එළියට වතුවා. බලාට උතර හොඳයිද බලකට එනවද? නෑ නෑ හොඳයි මෙහෙමද බයි බුකුත් දන්නවා නම් ඒකට. පුතේ තමයි මගේ ලේලි මගේ පුතා පියල් ඒ ලේලිව තමයි කසාද වැද්දේ ඔය ඔබල පටක් ගත්ත හරි ගේක තමයි ඒගොල්ලෝ බගුල් ගේ ගත්තේ මට සිරියද දැන්ට බාගට කරකැවිල බුන් දෙන්න දැන් අර වයසක ඇත්තු කතා කරන දැන් ඔන්න රැහැනක් එළියට එනවා මටත් හිතෙනවා බං මොකොමටද කළේ කතාව රහුගත් දෙන්න ඔහම තමයි කියන්නේ විස්තරේ. තව කිව්වා. අපි හොයන්න යන්නේ දැන් පියල් සහ කුමාරිගේ ආදර කතාවේ පහුගියාව. ඇයි පියල් මම බඳිමුයි කියලා කියන හැම වෙලාවෙම ඔයා බය වෙලා වගේ ඉන්නේ? එහෙම ගන්නෙ. අපි ආශ්‍රය කරන්න පටන් අරන් පොඩි කාලයක් තමා. ඒත් මට ඔයා නැතුව බෑවකි පියල්. මටත් එහෙමයි. අනේ නම් බඳිමුකෝ. මට ගෙදර ටිකක් ප්‍රශ්න කුමා. මොකක්ද අනේ ප්‍රශ්න? අක්කගේ ළමයි අක්කට බලාගන්න කියලා ඔයා ඔයාගේ ජීවිතය ගැන හිතන්න. අක්කා ඉතින් ලංකාවේ නෑනේ. එයා එන්න තව අවුරුදු දෙකක්වත් යයි. ළමයි දෙන්නම මට හුරු වෙලා ඉන්නේ. හරි ඉතින් ඔයා ඒගොල්ලන්ව බලන්න ඇත්තේ නෑනේ. අම්මා එච්චර කැමති නෑ ඉතින් මේ ඒකයි ප්‍රශ්නේ. ඒයි නෑ කුමා මේ අම්මා කියන්නේ අක්ක රට ඉඳලා එනකල් පොඩ්ඩක් ඉන්න කියලා. ඒක මාර කතාවක්නේ. අපි බලමුකෝ අපි බලමු. බලන්න බෑ පියල්. ඔයා ඉක්මනට තීරණයක් ගන්න. එහෙම නැත්තම් අපි මේ සම්බන්ධය නතර කළා දාමු. දැසට කතාව මංව කබුතු කියන් දෙයක් නෑ මං අයිදෙබස්වල යනවා භාරති දෙබස්වලින් යනවානේ පියල් ප්ලෑන් එකක් ගැහුව ප්ලෑන් එකක් ගැවේ ඩබල් ගේම් එක ගැහුවේ පියල් උඹ කොහෙද බං යන්න හදන්නේ හන්දියට අම්මේ මට සමීතියට යන්න තියෙනවා අර ළමයි දෙන්නව බලාගනින්කෝ. පුදුම කරුමයක් මට වෙලා තියෙන්නේ. මට නිදහසේ ඉන්න නෑනේ. මේ ළමයි බැලිල්ලක් හින්දා. අම්මා යන දිහක යන්න. උන් ඔය හිටපොතේ. අනේ ඵලයන් යන්න. මේ පොඩි උන්ව දාලා මට යන්න පුළුවන්ද? ඈ යකෝ. උඹ තාත්තා නේද? ඈ? උන්ගේ අම්මට උන්ගෙන කැක්කුමක් නැත්තම් උඹට හරි කැක්කුමක් තියෙන්නේ පාය. අම්මේ මට උන්ව බලාගන්න බෑ. මේක හරි කෙලියන්නේ යකෝ. මට කියලා ජීවිතයක් දෙන්න බෑනේ. දැන් උඹ කවුද ගෑණියෙක්ව ලෑස්ති කරන් ඉන්නවා කිව්ව නේද? එක්කෝ ඒකව අරගෙන වරින්කෝ. එයා දන්නේ නැහැ මේ ළමයි මගේ කියලා. මං කියලා තියන්නේ අක්ක රට අක්කගේ ළමයි මම මේ බලාගන්න කියලා. එහෙනම් ඉතින් ඔය සම්බන්ධය නවත්තලා මේ ළමයිත් එක්කම උඹත් එක්ක ඉන්න කැමති වෙන ගෑණියෙක් හොයාගන්න.
කුමාරි තමයි අම්මේ මට හරියන්නේ. බලමුකෝ බලමුකෝ මොකක් හරි කරලා. අනේ බම් මේ පොඩි උන්ට අම්මෙක් වෙනවා නම් ඒකත් මහ පිනක් නේ. අම්මේ කුමාරි පොඩි කෙල්ලෙක් අම්මේ. මට ළමයි ඉන්නවා කියලා කිව්වොත් නම් එයා කීයටවත් කැමති වෙන එකක් නෑ. කියන්නේ නැතුව බැඳලා එක්කගෙන ඉන්නේ. දැන් මේ විවාහ වෙලා මනමාලියව අරගෙන ත්‍රිවිල් ත්‍රිරෝද රතේකින් දැන් පියල් ගෙදරට එක්කන් එනවා බලන්න. ඔයනම් මාරුවට තමයි කරන්නේ. ඇයි? ඇයි ඉතින් මේව බඳේ? වෙන කොහොම බඳින්නද ඉතින්? ඔයාට වෙඩින් එකක් ගන්න ඕන නම් අපි පස්ස එකක් ගමු. නෑ නෑ වෙඩින් ඕනේ නෑ. මට ආසාව තිබුණේ වෙඩින් සාරියක් ඇඳලා ඔයා එක ෆොටෝ එකක් ගන්න. ඒක උනානේ. මේ දැන් නොකියම බැන්දා කියලා ඔයගොල්ලන්ගේ අම්මා බනීද? නෑ 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 එහෙම අවුලක් නෑ. මොකද්ද කිව්වේ තාත්තා? යංකෝ ගේට බලපලේල ගේතුනට කොහෙද යන්? පියල් පියල් මගත්ත කියන්න කාගෙද මේ ළමයි? අක්කගේ ළමයි නම් ඒවට තාත්ත කියන්නේ. කුමාරි ඇත්තට මං වාට බොරු කිව්වේ. අපි ගෑනි මාව දාලා කියා. අනේ කාට පුළුවන් නම් මගේ මේ බබාලට අම්මා කෙනෙක් වෙන්න මාව තේරුම් ගන්නකෝ. තමසර පිස්සුද? අනේ දෙයියේ මේ මාවට වැට්ටුවා. අයියෝ මට ඉඳලා වැඩන්න. අත ඉඳලා වැඩන්න. කුමාරි දුවන්න බා පොඩ්ඩක් කොහොම ඉන්න. අයියෝ ඔයා මට මේ දවස් මේක නොකිව්වේ. ඔයා මාව ජීවිතේට තරින්න. අනේ අයි මට මේව අපරාධයක් කරේ. කච්චේදී කසාද බදලා ඉන්නේ. ශීවිකල්ලෙන් වගේ දුවගෙන දුවගෙන ගිහිල්ලා කුමාරි ලිදේ පනිනවා. ලිදේ පනිනවා. එතනින් තමයි යාගේ අවසානයේ සිද්ධ වෙන්නේ. වරාවක් වතුරේකට ගිහලා උඩ ගහනවා. දෙවෙනි පාර උඩ ගහන්නේ නෑ. යට තියෙන මකුලක පැටලවිලා පරලෝක ප්‍රාප්ත මස්තක ප්‍රාප්ත අන්තරා ප්‍රාප්ත වෙනවා. එදායින් පස්සේ කුමාරි ඉඳලා හිටලා ඒ මරණය ස්මරණය කරන්න හරියට නිදට පැන දවසේ මනමාලි කිට්ටගෙන් සැරසිලා මල් බොගේ කුතරන් අම්මා බාන්න ගේනවා. එදා උනේ තොන්නෝ එළිය. එදා කුමාරි පිටිපස්සේ ලිඳට පැනලා මැරුණා. මම බොරුවක් කළා කියන එක එයාට ඉවස ගන්න බැරි වුණා. අපොයි දෙයියනේ. ඊට පස්සේ ඔය මල්ලිලා වගේ ගොඩක් ත්‍රිවිල් අය අපේ ගෙදරට ආවා. කුමාරි ඔයගලන්ට කියපු කතාවම තමයි ඒ කට්ටියත් මට කිව්වේ. ඒ කිවයිරෙන් මැරලා තියෙන්නේ දැන් කොච්චර කල්ද? තාමත් ඉතින් ඒකගේ අවතාරයට කට්ටිය බය වෙනවා. අනේ අම්මෝ අපි මෙච්චර වෙලා මේ ත්‍රිවිල් එකේ දාගෙන ඇවිල්ලා තියෙන හොල්මනක්ද? ඒ ආකාරයට තමයි අවසන් වෙන්නේ භාරතී මහත්තයා කතාව. අපිට කතාව රචනා කළ දුන්නේ තනෝජා ලුම්බිනි, හඬදායකත්වය ලබා දුන්නා ගංගුරෝෂාණ, කනිෂ්ක අතුකෝරළ, ජලේෂ් උඳුගුණ, නියන්ති හීන්දනිය, අමිල රුවන් නන්දසේන කියන හඬ ශිල්පීන්. නිෂ්පාදනය සෙහාන් සුරීන් සංජීවකින් වගේම කසුන්නී වික්‍රමසිංහකින්. ඔබට කතාව කිව්ව මම ලහිරු ජයවර්ධන භාරතී මහත්මයත් එක්ක සුවදායක සුබර රාත්‍රියක් ප්‍රාර්ථනා කරනවා. හෙටත් සුපුරුදු විදිහට අපි හමුවෙමු. කෙම්මුර අඩවිය.